අතරින් සුවය ලැබූ පිරිස 53 ලක්ෂ සමාන පන්කොටි 32 ලක්ෂ 40,537ක් ඒ වගේම සිද්ධ වෙලා තියෙන මරණ ප්‍රමාණය මුළු මහත් ලෝකයේම 16,80,092 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙලා තිනවා මේ ගිහින් තිනවා COVID-19 මේ වෛරසය හින්දා අපේ රටෙත් තත්ත්වය පහුගිය කාලේ ටිකක් දරුණු වෙලා තිබ්බා හැබැයි දැන් ටික ටික අපිට තේරුම් ගන්න පුළුවන් සෞඛ්‍ය අංශවල ආරක්ෂක අංශවල රජයේ මැදිහත් වීමෙන් මේ හැම දෙනෙක්ම දායකත්වෙන් COVID ආසාදිතයන් ප්‍රමාණය ටිකක් අඩු ස්වභාවයක් අරගෙන තියෙනවා අතරදී අපේ රටේ සුව වෙන ප්‍රතිශතය 75 ඉක්මවලා ගිහින් කියලා තමයි අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු වාර්තා කරන්නේ අපි සූදානම් මේකනත් ඔබට කියන්න. ඊට කලින් මාත් එක්ක ඉන්නවා සමීර. සුබ දවසක් සමීර. සුබ දවසක් නජිත්. සුබ දවසක් අයිබෝවන් අපි බලාගෙන ඉන්න හැමෝටම. අපි අද සඳහන් කරන නජිත් ඔබ සඳහන් කර ආකාරයටම ලෝක තත්ත්වයේ විදිහට තියෙද්දී ලංකාවේ රෝගීන් 36,047 දෙනෙක් වාර්තා වෙනවා. ඒ වගේම සුවය ලැබූ පිරිස 27,061ක් බවට පත් වෙනවා. එවගේම ප්‍රතිකාර ලැබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 8821ක් ඊ දවසේදී රෝගීන් 660 දෙනෙක් සුව ගැනීමට හැකියාව ලැබෙනවා. ඒත් එක්කම අපේ රටේ මරණ 165ක් මේ වන විට වාර්තා වී තිබෙනවා. ඒ නිසා අපි අද උදෑසනම ඔබට සඳහන් කරන්නේ විශේෂයෙන්ම සංචරණය සීමා කරන්න ළඟ ළඟ වෙන උත්සව සමයේදී ඔබ විවිධ උත්සව සංවිධානය කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රිය සම්භාෂණ මේ ආදී දේවල් සීමා කරන්න කියලා තමයි රජයේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශය ඔබට උපදෙස් ලබා දීලා තිබෙන්නේ. ඒ නිසා මේ සෞඛ්‍ය ආපදාවක් ඇති වී තිබෙන මොහොතක මේ කරුණු කාරණාත් එක්ක ඔබ ජීවත් වුණොතින් ඔබ සුරක්ෂිත පුද්ගලයෙක් බවට පත් වේ. විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් ඔබ පිටව යාමට උත්සාහ කරනවා නම් මේ සියල්ල සීමා කරන්න කියලා තමයි ඉල්ලීමක් කරලා තිබෙන්නේ.